Net News. Айубован, мадя чардар масура ке мене дирепат карна, Net News савас праворите пракаша име. Net News медри сите мама тарак мадавита витанаге. Праворите санскарне павитра маду харшани. Предмен, предахана праворите сирастала. Net News сирастала. Kudan daruange shalya karma dekak sandaha janapati aramudalin moolya adhara Indiyave gyatirata pratipatti meratata geenne ne jaathika janabalavegiya kiyai Supiri motorata athulu vaahana 400ak vyaaja lesa liyapadinchi kala haddena kota allas komisamen nadu Sri Lankawen Afghanistanayata lakunu 309 ki lakya Pakistan mahamathiwarne pamaavu pratipala nikutwe Imran Khan ge paksha samajikein peramunata Net News Obavenuen Divihimien Net News Net News Ragam Shikshan Rohale de Sidukarna Kudadaruangi Akma Baddikiri Meshalle Karma Sandaha Saha Shri Jayavardhanapura Maharohale de Daruan Veta Sidukarna Karna Shanka Baddikiri Meshalle Karma Sandaha Janadipati Aramudalin මුල්‍යාධාර ලබා දීමට ජනාධිපති රනල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දී තිබෙනවා. රටේ අනාගතය වන දරු පරපුරේ සුභසිද්ධිය සහ දුප්පත් මව්පියන්ට සහනයක් ලබා දීම සඳහා ජනාධිපති රනල් වික්‍රමසිංහ මහතා විසින් එම තීරණයට ලැබති බවයි ජනාධිපති මාධ්‍යංශය පැවසුවේ. උතුරු කොළඹ මහරෝහලේ සිදු කරනු ලබන වයස අවුරුදු 16ට අඩු දරුවන්ගේ අක්මාබද්ධ කිරීමේ ශල්‍ය කර්මවලදී පූර්ව සහ පසු පරීක්ෂණ සහ ප්‍රතිකාර සඳහා යන අධික වියදම් සලකා එවැනි රෝගීන් වෙනුවෙන් ජනාධිපති ආරමුදලින් වෛද්‍ය ආධාර ඉල්ලුම් කිරීමේදී සම්පූර්ණ කරගත යුතු සාමාන්‍ය හා අනෙකුත් කොන්දේසි සම්පූර්ණ වන්නේ නම් අක්මාබද්ධ කිරීමේ ශල්‍ය කර්මය වෙනුවෙන් රුපියල් මිලියනයක උපරිමයකට යටත්ව මෙම වසරේ ජනවාරි පළමුවනදා සිට ජනාධිපති ආරමුදලින් ලබා දීම සිදු කරනවා එමෙන්ම ශ්‍රී ලංකාවේ වර්ෂයකට කර්ණ ශංක බද්ධ කිරීමේ සත්කම සිදු කළ යුතු දරුවන් 200කට අධික ප්‍රමාණයක් උපත ලබන බවයි වෛද්‍ය පරීක්ෂණවලින් අනාවරණ වී ඇත්තේ. ලෝකයේ දියුණු රටවල මෙම සත්කම සිදු කළ යුතු වන්නේ දරුවන් උපදේ දීම හඳුනාගෙන ඔවුන්ට අවශ්‍ය කර්ණ ශංක බද්ධ කිරීමේ කටයුත්තයි. ශ්‍රී ලංකාවේද මේ වන විට උපදේ දීම මෙම දරුවන් හඳුනා ගැනීම සිදු වුවද එම දරුවන් සියලු දෙනාටම මෙම සත්කම සිදු කරන්නේ නැහැ. මෙවැනි දරුවෙකුගේ මොළයේ වර්ධනයට මෙම සත්කම දරුවාට වසර දෙකක් ඇතුළත සිදු කළ යුතු බව වෛද්‍යවරුන්ගේ මතයයි. එම සත්කමක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වූ ඊට වැඩි මුදලක් වැය වන බව ඇස්තමේන්තු කර තිබෙනවා. දැනට මෙම සත්කම සිදු කරන්නේ රජයේ රෝහල් කීපයක පමණක් වීම හේතුවෙන් රජයේ රෝහල්වල මේ සඳහා පොරොත්තු ලේඛනවල සිටීමට රෝගී දරුවන්ට සිදුව තිබෙනවා. මෙම ශල්‍ය කර්මයේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේදී සිදු කරනු ලබන අතර ඒ සඳහා යොදන උපකරණයේ වටිනාකම රුපියල් මිලියන 3ත් 4ත් අතර ආසන්න මුදලක්. එම උපකරණය ශ්‍රී ජයවර්ධනපුර රෝහලට සෞඛ්‍ය අමාත්‍යාංශය වෙතින් නොමිලේ ලබා දුන්නද සත්කම සඳහා වන වේදම වන රුපියල් ලක්ෂ 6ක මුදල රෝගීන් විසින් ශ්‍රී ජයවර්ධනපුර රෝහල වෙත ගෙවිය යුතු වනවා. ඒට පිළියමක් වශයෙන් මෙම උපකරණ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ලබාගෙන සත්කම සඳහා යන වියදම වන රුපියල් ලක්ෂ 6ක මුදල ජනාධිපති ආරමුදලින් ලබා දීම සිදු කරනවා. ඒ අනුව ශ්‍රී ජයවර්ධනපුර මහරෝහලෙන් සිදු කරන මෙම සත්කම සඳහා සම්පූර්ණ වියදම රජය විසින් දරනු ලබන බවයි ජනාධිපති මාධ්‍යංශය පැවසුවේ. පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරු කුමාර දිසානායක ඇතුළු පිරිස සිය ඉන්දියා සංචාරයේදී එරට රජ අමාත්‍යවරුන් හමුවද සිය පාලනයක් යටතේ ඉන්දියාවේ ප්‍රතිපත්ති මෙරට තුළ ක්‍රියාත්මක කිරීමේ කිසිදු අපේක්ෂාවක් නොමැති බව ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පවසනවා. ඔහු එය අදහස් පළ කළේ ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරු කුමාර දිසානායකගේ ඉන්දියා සංචාරය සම්බන්ධයෙන් පැහැදිලි කිරීම සඳහා අද කොළඹදී කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක් වෙමින් 80 දශකයේ ලංකාවට ඉන්දියාවේ ඍජු මැදිහත්වීමක් තිබුණා. ඒ දේශපාලන තත්ත්වය අද සම්පූර්ණයෙන් වෙනස් වෙලා තියෙනවා. අපේ පාලනයක් යටතේ අපි ඊටාම පැහැදිලිව විවෘතව කියනවා අපි ලෝකයේ තියෙන හැම රාජ්‍යයක් එක්කම ඒ ආර්ථික දේශපාලන තත්ත්වයට සාපේක්ෂව අපි සම්බන්ධතාව පවත්වනවා. ඔබ දන්නවා අපේ රටේ මේ වෙනකොට ආර්ථිකයේ තුල බොහෝ අපේ රාජ්‍ය ආයතනයන් විකුණන්න එහෙම නැත්නම් පුද්ගලීකරණය කරන්න දැන් කටයුතු කරමින් තියෙනවා. ඉතින් අපි
ඉතා පැහැදිලිව පෙවදිස ප්‍රතිපත්ති අපි වුණට කිව්වා ලෝකේ වෙනස් වෙලා කලාපීය දේශපාලනයත් වෙනස් වෙලා ඒකට අනුව අපි දේශපාලන ව්‍යාපාරයක් විදිහට අපි වෙනස් වෙලා තියෙනවා අපි ඉන්දියාවේ අමුල් සමාගමත් එක්ක සාකච්ඡා කරා ඒ අමුල් සමාගමට අපි තා පැහැදිලිව කරුණු දැක්වුවා මෙතන කිසිදු ප්‍රසම්පාදන ක්‍රියාවලියක් වෙලා නැහැ ටෙන්ඩර් පටිපාටියක් නැහැ අඩුම ගාන ඉන්දියාවේවත් ඉන්දියාවේ ඇතුළේවත් මේම ටෙන්ඩර් පටිපාටියක් යදෙව්වා ඒත් උන් කිව්වා එහෙම එකක් නැහැ ඒත් අපිට ප්‍රධාන ප්‍රශ්නේ තියෙන්නේ එතන ඒගොල්ලන්ගේ පැත්තෙන් කිව්වේ ශ්‍රී ලංකාවේ ආණ්ඩුව තමයි එක කරන්න ඕනි අපි ආණ්ඩුවත් එක්ක ගනුදෙනු කරන්නේ ඒ ආණ්ඩුව නොකරපු එක වැරද්ද අපිට බාර ගන්න බෑ කියලා සුළං බලයෙන් උත්පාදනය කරන ව්‍යාපෘතිය පිළිබඳව උන් කිව්වා ඔවුන් මිලදී ගන්න ඒකකයක් ඩොලර් 3 හමාරක් ලංකාවේ ආණ්ඩුව පහුගිය දවස්වල සුළං බලේ උත්පාදනයේ ඒ යුසුම් මස්සම් කරන්න කතා කරලා තිබුණේ ඩොලර් 7 හමාරක් මෙතන ලොකු වෙනසක් තියෙනවා ඉතින් මේක තමයි සිද්ධ වෙන වැරද්ද ඉන්දියාවේ ගමන ගිහිල්ලා එක එක ආයතන පිළිබඳව නිරීක්ෂණය කරා එමෙතුරු මුණ ගැහුණා ඒ මුණ ගැහුව පමණින් ඒ සියල්ලම අපි එම්ම ගෙඩිය පිටින් මෙහි ක්‍රියාත්මක කරනවා කියලා එහෙම එකක් නැහැ ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායකගේ ඉන්දිය සංචාරය සම්බන්ධයෙන් ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිදු කළ ප්‍රකාශ පිළිබඳවද පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වුවා. අපි ඉන්දියාවේ ගමනේදී සමහර විහිළුකාර ඇමතිවරු කලබල වෙලා එක එක උපහාස අපහාස කරන්න පටන් ගත්තා. ඉතින් අපි ඒවට අනුකම්පා කරනවා. මම දැක්කා කවුද රෝහිත අබේගුණවර්ධන, කාංචන විජේසේකර කියලා තිබුණා අනුරසානායක මන්ත්‍රීතුමා ටයි කෝට් ඇඳගෙන ගියා දැක්කේ පළවෙනි වතාවට කියලා. අපිට එතුමට කියන්න තියෙන්නේ මෙච්චර. රටේ ජනතාව විශ්සරහා කාංචන විජේසේකරලා නිර්වත් වෙලා ඉවරයි. රෙදි ගලෝගෙන ඉවරයි. තමන් රෙදි ගලෝගෙන හෙළුවෙන් ඉන්නකොට අව කෙනෙක් අඳින මොන ඇඳුම ඇඳත් එයාට ප්‍රශ්නයක්. ආචරණ මට කියන්න තියෙන එච්චරයි. ඉතින් තමන්ගේ හෙළුව වහගන්න අනිත් අයගේ ඇඳුම් ගැන කතා කරලා තේරුමක් නැහැ. ඉස්සෙල්ලා රටේ ජනතාව ඉස්සරහා ඔයා ඇඳුම් ඇඳගන්න. එච්චරයි අපිට කියන්නේ. සා ඒ වගේ පුංචි පුංචි අවටියල් කතා වලින් මේ පරපතල ආර්ථික දේශපාලන සම්බන්ධතාවයට හානි වෙන්න මේ රටේ ජනතාව ඉදිරියට තියන්නේ නැහැ කියන එකත් අපි තා පැහැදිලිව කියනවා. දේශපාලන ව්‍යාපාරයක් විදියට අපේ ස්ථාවරය ලෝකේ කුමන රටක් එක්ක ගනුදෙනු කරත් සම්බන්ධතා පවත්වාගෙන ගියත් අපි රටේ ආරක්ෂාවටත් ශ්‍රී ලංකාවේ ආර්ථික වෘද්ධිය ගැන හිතලා තමයි අපි තීන්දුව తీරන ගන්නේ. එදත් එහෙමයි, අදත් එහෙමයි, හෙටත් එහෙමයි. මේ රටේ ජනතාවට ඒ සහතිකය තියෙනවා. ඒ විශ්වාසය කිසිදු ආකාරයක අපි පළුදු කරන්නේ නැහැ, පළුදු කරලත් නැහැ. ඒ සහතිකය අපි මේ රටේ ජනතාවට දෙනවා. ජනතා විමුක්ති පෙරමුණේ වත්මන් ක්‍රියාකාරීත්වය ඔවුන් පසුගිය කාල සීමාවේදී රට තුළ ගොඩනැගූ දේශපාලන මතවාදයට සම්පූර්ණයෙන්ම ප්‍රතිවිරුද්ධ බව සමගි ජන බලවේගය පවසනවා. එම පක්ෂයේ ඉන්දියානු විරෝධයක් ගෙන ගියේ බවයි සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහ්මාන් අද පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේ. ජනතා විමුක්ති පෙරමුණ පෞගේ කාලේ මේ රටේ හදපු දේශපාලන මතයක් තිබෙනවා. ඉතින් ඒ දේශපාලන මතයට හාත්පසින්ම ප්‍රතිවිරුද්ධ ක්‍රියාවලියක තමයි දැන් මේගොල්ලෝ ඉදිරියේ ඉන්නේ කියන එක තමයි මට නම් පේන්න තියෙන්නේ. මොකද මේගොල්ලෝ මේ රටේ සමාජය තුළ විශාල ලෙස ජනගත කරපු මතයක් තිබෙනවා. ඒක අපි සියලු දෙනාම දන්නවා. පෞගේ කාලේ ඔවුන්ගේ හිටපු නායකයා ඉන්දියාව ගැන පොත් පවා ලියලා තිබෙනවා. ඊළඟට පළාත් සභා ක්‍රමය මේ රටට ගේනකොට ඒක ගැන ජනතා විමුක්ති පෙරමුණ හිටියේ කිව්වේ රට බෙදනවා රට කැඩෙනවා කියලා කිව්වේ. ඊළඟට ආයෝජකයන් මේ රටට පැමිණෙන අවස්ථාවලදී ඔවුන් මේ රටේ MCC එක වගේ එනකොටත් විශාල ලෙස ඔවුන් මේ රටේ අදහස් වැරදි ලෙස පැතිරුවා. ඒ වගේ විදේශීය ආයෝජකයන් එනකොටත් ඔවුන් දරන අදහස් ඉතාම ජනතාව අතරට ගෙන ගියේ වැරදි මත. එහෙනම් පෞගිය ඔවුන්ගේ දේශපාලන අවුරුදු 55ක කාලය තුළ ඔවුන් මේ රටේ ජනතාව අතර දේශපාලන වශයෙන් ගොඩනැගපු මතයක් තියෙනවානේ. ඒ මතය තමයි මේ රටට මේ ඉන්දියානු ආයෝජකයන් එන්නේ රට ගිල ගන්න, ඔවුන් එන්නේ අපේ නිෂ්පාදනය විනාශ කරන්න, ඊළඟට ඉන්දියාව බලහත්කාරයෙන් පළාත් සභාව අපේ මත පැටුවා, ඒ හරහා රට විනාශ වෙනවා කියලා කිව්වා. ඒ වෙනුවෙන් ලොකු කැරල්ලක් 88 89 ඔවුන් මේ රටේ තරුණ පරම්පරාව මුල් කරගෙන ඉන්දියානු විරෝධයට විශාල කැරල්ලක් ඔවුන් ගැහුවා. එහිදී වැඩිදුර අතදහස් දක්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහ්මාන් ඉන්දියාව ගැන විශාල මතයක් අපේ රටේ ජනතාව අතර සැකේ අවිශ්වාසය ඇති වෙන කතාවල් ඔවුන් කරා. එවැනි දේශපාලන මතයක් කරහා තමයි ඔවුන්ගේ දේශපාලන ව්‍යාපාරය ගොඩනැගිලා තියෙන්නේ. එවැනි දේශපාලන ව්‍යාපාරයක් අද ඔවුන් ගොඩනගලා අද ඒගොල්ලෝ ඉන්දියාවට ගිහිල්ලා ඒ කරන ක්‍රියාවලිය හා ඔවුන් හමු වෙච්ච පුද්ගලයන් දිහා බැලුවා මට නම් පේන්න තියෙන්නේ ඔවුන් මෙතක් කල් මේ රටේ ගොඩනැගපු ජනතාවට කියපු සියලු දේවල් ඔවුන් අසත්‍යයි, ඒවා ඔවුන් කරේ මොකක් වෙනුවෙන්ද කියන එක මොඩරත ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 5 දිනකෝ ඇතුළු පුද්ගලයන් 7 දිනකට එරෙහිව අල්ලස් සෝදූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් නඩු පවරා තිබෙනවා.
ඒ ශ්‍රී ලංකා රේගුවේ නිෂ්කාශනයේ නොවූ මොටර රථ විශාල ප්‍රමාණයක් ව්‍යාජ ක්‍රම මගින් මොටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කිරීම හරහා රජයට මූල්‍ය පාඩු සිදු කිරීම සම්බන්ධයෙන් ඒ අනුව නිවේදනයක් නිකුත් කරමින් අල්ලස් දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පැවසුවේ නිෂ්කාශනයේ නොවූ මොටර රථ ඇතුළු වාහන 400කට ආසන්න ප්‍රමාණයක් ව්‍යාජ ක්‍රම මගින් මොටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි ඉන් වාහන 156ක් පිළිබඳ අනිශ්චිත තොරතුරු අල්ලස් කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අනාවරණ කරගෙන තිබෙනවා. ඒ අතර ඇති රථ වාහන බොහෝ ප්‍රමාණයක් සුඛෝපභෝගී වාහන කාණ්ඩයට අයත්වන බවයි අල්ලස් දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ. අදාළ රථ වාහන වසර ගණනාවක් ප්‍රමාද වී ව්‍යාජ ආකාරයට මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කිරීම හේතුවෙන් එම කාල සීමාවට අදාළවද විශාල බදු මුදලක් රජයට අහිමි වී ඇති බවද අල්ලස් දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනයේ සඳහන්. ඒ අනුව අදාළ වාහන අතරින් වාහන 7ක් අල්ලස් කොමිෂන් සභාව මගින් වර්තමාන අයිතිකරුවන්ගෙන් ලබාගෙන ශ්‍රී ලංකා රේගුව වෙත බහර දෙන ලෙසයි අධිකරණය විසින් නියෝග කර ඇත්තේ. ඒ අනුව අදාළ රථ වාහන අතරින් වාහන 6ක් මේ වන විට අල්ලස් දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව බහරයට ගෙන තිබෙනවා. ඉන් වාහන 5ක් ශ්‍රී ලංකා රේගුව වෙත බහර දීමට කටයුතු කර ඇතැයිද අල්ලස් දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කළා. සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි එක්දින ක්‍රිකට් තරගයේ මේ වන විට මහනුවර පල්ලි කැලේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙනවා. අද තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම එක් වෙනසක් සිදු කර තිබුණා. පළමු එක්දින තරගයේදී අභාදයකට ලක් වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර වෙනුවට වේගපන්දු යවන ක්‍රීඩක ආසිත ප්‍රනාන්දු ශ්‍රී ලංකා සංචිතයට කැඳවා තිබුණා. කාසිය වාසය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක කුසල් මෙන්ඩිස් පළමුවෙන් පන්දුට පහර දීමට තීරණය කළා. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දු අර 50 අවසානයේ කඩුලු 6ක් පමණක් දැවී ලකුණු 308ක් ලබා ගත්තා. ආරම්භක පිටිකරුවන් ලෙස පිටියට පිබිසි පැතුම් නිසංකට සහ අවිෂ්ක ප්‍රනාන්දුට වැඩි වේලාවක් පිටියේ වැඳී සිටීමට ඇෆ්ගනිස්තාන පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ. ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුලු ලෙස පැතුම් නිසංක ලකුණු 18ක් ලබා සිටියේදී දැවී ගිය අතර අවිෂ්ක ප්‍රනාන්දු දැවී ගිය ලකුණු 5කටයි. එන අනතුරු පිටියට පැමිණි නායක කුසල් මෙන්ඩිස් සහ සදිර සමරවික්‍රම තුන්වන කඩුල වෙනුවෙන් ලකුණු 103ක සබඳතාවක් ගොඩනැගුවා. තුන්වන කඩුල ලෙස සදිර සමරවික්‍රම ලකුණු 52කට සහ නායක කුසල් මෙන්ඩිස් සිව්වන කඩුල ලෙස ලකුණු 61ක් ලබා සිටියේදී දැවී ගියා. පස්වන කඩුල ලෙස ජනිත් ලියනගේ ලකුණු 50ක් ලබා සිටියේදී දැවී ගියා. අතර චරිත සලංක වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 74කදී 4 පාරවල් 9ක් සහ 6 පාරවල් 2ක් සමගින් ලකුණු 97ක් නොදැවී ලබා ගත්තා. පකිස්තාන මැතිවරණ කොමිසම විසින් එරට මහ මැතිවරණය අවසන් ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා. එම ප්‍රතිඵලවලට අනුව පෙරමුණේ සිටින්නේ පකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ PTI පක්ෂය අපේක්ෂකයන් බවයි විදේශ මාධ්‍ය පැවසුවේ. ඉම්රාන් ඛාන්ගේ අපක්ෂයේ අපේක්ෂකයන් ස්වාධීන කණ්ඩායමක් ලෙස මෙවර මහ මැතිවරණයට තරඟ කළා. විදේශ මාධ්‍ය පවසන පරිදි මෙවර පකිස්තාන මහ මැතිවරණය සඳහා තරඟ කළ ස්වාධීන අපේක්ෂකයන් විසින් පකිස්තාන ජාතික සභාවේ ආසන 101ක් හිමි කරගෙන සිටිනවා. ඒ අතරින් ආසන 93ක් හිමි කරගෙන ඇත්තේ ස්වාධීන අපේක්ෂකයන් ලෙස ඉදිරිපත් වූ ඉම්රාන් ඛාන්ගේ PTI පක්ෂයේ සමාජිකයන් බවයි විදේශ මාධ්‍ය පැවසුවේ. මැතිවරණ ප්‍රතිපලවලට අනුව ඉන් අනතුරුව පෙරමුණේ සිටින්නේ හිටපු අග්‍රාමාත්‍ය නවාස් ෂරිෆ්ගේ මුස්ලිම් ලීගයයි. එම පක්ෂය හිමි කරගෙන ඇති ආසන සංඛ්‍යාව 75. රජයක් පිහිටුවීමට නම් දේශපාලන පක්ෂයක් විසින් පාකිස්තාන ජාතික සභාවේ ආසන 266න් ආසන 169ක් හිමි කරගනිමින් බහුතර බලය හිමි කරගත යුතු බවයි පැවසෙන්නේ. ඒත් කිසිදු දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් එලෙස ආසන හිමි කරගෙන නොමැති බැවින් පකිස්තානයේ ඊළඟ රජය පිහිටුවන්නේ කවුරුන්ද යන්න මෙතෙක් පැහැදිලි වන්නේ නැහැ. Net News.